අයිබෝවන් ඔබ මේ රැඳී සිටින්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගයි දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තුරතුරු සමගින් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ අද පෙරවරුවේ නව ආසාදිතයින් සිවුදෙනුකු හඳුනා ගැනීමත් සමගයි මේ අතර తాවකාලිකව වසා දැමුණු රූපලාවන්‍ය කොණ්ඩකපනිස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව විවෘත කිරීමට සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ රෝගීන් 33 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 751 දක්වා ඉහළ ගියා. එලෙස වාර්තා වූ රෝගීන් 33 දෙනාගෙන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වන අතර සෙසු පුත්කලින් දෙදෙනා ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුත්කලින් වනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 8 වන මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයටපත් වූයේ කුරුණෑගල පොල්පිටිකම ප්‍රදේශයේ පදිංචි 72 වැනි කාන්තාවා. ඒ අනුව ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මේ අතර ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව බස්නාහිර පළාත තුල සිට වී සිටි පුත්කලින් පිරිසක් අද ඔවුන්ගේ ගම්පිම් කරා පිටත් කර යැවීමට පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා සිර වී සිටි තැනැත්තන් ගණනාවක් මේ වෙන විට ඔවුන්ගේ ගම්බිම් බලා යොමු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අද දින පෙරවරු 7ට පමණ මේ වැඩපිළිවෙල ආරම්භ වුණා නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේදී. මෙහිදී පුද්ගලයන් 500කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ ගම්බිම් බලා යොමු කිරීම සඳහා පියවරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව තෝරාගත් මෙම කණ්ඩායම් දැනට සෞඛ්‍ය අංශවල උපදෙස් සහ නිරෝධායන උපදෙස් ලබා දෙමින් පිටත් කිර හැරීම සඳහා පියවරගෙන තිබෙනවා. මේ සියලු දෙනාම ඔවුන්ගේ ගම්බිම් වලට ගියාට පසුව ඔවුන්ගේ ප්‍රදේශවලදී නැවත ස්වයං නිරෝධායනයට ලක්විය යුතුයි. ඒ වගේම මේ සියලුම දෙනා පිටත් කර හැරීමේ කාර්ය ඒ වගකීම බාර අරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා. එතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහාය ලබා දෙනවා. එය සම්බන්ධීකරණය කරන්නේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධි දේශබන්දු තෙන්නකොම් මහතා. මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් මේ ආකාරයටම තෝරාගත් පිරිස අපි යැවීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී 500කට අධික ප්‍රමාණයක් මෙසේ තෝරාගෙන තිබෙන්නේ විශේෂයෙන්ම ගැබිනි මාතාවන්, කුඩා දරුවන් සිටින මව්වරුන්, ඒ වගේම කුඩා දරුවන්, ඒ වගේම දීර්ඝකාලීන වසනීපව සිට ප්‍රතිකාර ලබන අය. తాවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර කොණ්ඩකපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් රජයේ විසින් తాවකාලිකව වසා දැමීමට පියවරගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරීමට අදාළව සහ රූපලාවන්‍යාගාර ශ්‍රේෂ්ඨත්වයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමට නියමිත නීති පද්ධතිය ඇතුළත් මාර්ගෝපදේශනයේ සඳහා ප්‍රායෝගික ගැටළු හඳුනා ගනිමින් නව කරුණු එකතු කිරීමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරිය විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය පැතිර යමේ අවධානමත් සමග පනවා තිබූ ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැට නගරයේ පදික වේදිකාවන්හි මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබනවා. එම ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් තරුණයින් ඔවුන් අලෙවි කරන එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට අසුරා අලෙවි කරන බවට හැටන් දික්කුවේ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත ලද පැමිණිල්ලක් මත හැටන් දික්කුවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය අංශ එම ව්‍යාපාරිකයින්ට අද දින එම ව්‍යාපාර කටයුතු සිදු කරන ස්ථාන වෙත ගොස් අවවාද කරනු ලැබුවා.
එළවලු අඩිය කමාරු උතර තට්ටුවක් දාලා තියන්න ඕන. එහෙම නැත්නම් පෙට්ටියක් දාලා පෙට්ටියෙන් තියන්න ඕන. එහෙම නැත්නම් යූරියා කවරට දාලා යූරියා කවරම තියන්න ඕන. ඔව්. නැත්නම් බූඩේ තිබ්බනම් බූඩේ තියන්න පුළුවන්. බිම අලන්න බෑ. බිම තාපොලින් සීට් නැත්නම් යූරියා කවරේම දාලා බිම අල්ලලා විකුණන්න බෑ. COVID-19 වසංගතය පාලනය කිරීමටත් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නොබැති ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය සඳහා එක් වෙමින්. COVID-19 වෛරසය සමග සටනේදී සාමූහික ග්‍රාමාර්ග සාකච්ඡා කිරීමට නොබැති ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. 2019-2022 කාල පරිච්ඡේදය සඳහා නොබැති ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපති දුරේ හොබවන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියෙව් මහතා සමුළුවේ මුලසුන හොබවනු ලැබුවා. ජනාධිපතිවරු 19 දෙනෙක්, උපජනාධිපතිවරේ අගමැතිවරු 6 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු අටදෙනෙක් ඇතුළුව රටවල් 40ක නියෝජිතයින් සමුළුව අමතන ලැබුවා. COVID-19 වෛරසයට එරෙහිව එක්සත්ව යන්න සමුළුවේ තේමාවයි. මෙහිදී 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතන ලැබුවා. At the outset, I congratulate His Excellency. ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන්නේ දරුණු වෛරස වසංගතය පරාජය කිරීම සඳහා එකිනෙකාගේ අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම්ද බෙදා ගැනීම දෙසා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා නොබැඳි සමුළුව වැදගත් වේදිකාවක් බවයි. අප සියලුම රටවලටත් ජනතාවටත් පෙර නොවූ මට්ටමින් හානි ගෙන දෙමින් ආර්ථිකයට ප්‍රහාර එල්ල කරමින් මෙම වසංගතය අපේ සෞඛ්‍ය සේවාවන්ට සමාජීය සහ අපේ සෞඛ්‍ය සේවාවන්ට සමාජීය සහ මානසික ආතතීන් ඇති කරමින් උදා කළ බිහිසුණු තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි කම්පණයට පත්ව සිටි. එබැවින් ශ්‍රී ලංකාව මේ නායක සමුළුව ප්‍රකාශයට අනුමැතිය පළ කරයි. ශ්‍රී ලංකාව COVID-19 උවදුර පාලනය කිරීමටත් ක්‍රමයෙන් මැඩ පැවැත්වීමටත් සමත් වී ඇත. මෙරට කරන ලද PCR පරීක්ෂණ වලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 100%ක් පමණයි. මේ දක්වා මරණ අනුපාතය 0.97% වෙනි ඉතා අඩු අගයක පවතී. වසංගතයේ හේතුවෙන් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් පෙර නොවූ විරු පරිමාණයේ ආර්ථික සහ ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කනසල්ලෙන් සටහන් කරන ශ්‍රී ලංකාව මෙම රටවල් සඳහා ණය සහන සහ මූල්‍ය දිරිගැන්වීම් අවශ්‍ය බව කියා සිටිනවා. අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළ යුතු බවත් ශ්‍රී ලංකාව ඊට එක්වන බවත් නැවතත් කියා සිටින්නෙමු. COVID-19 වසංගතය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සමාජික ජාතීන් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. මේ නායක සමුළුව සංවිධානය කිරීම ගැන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිවරයාට නැවතත් ප්‍රසාදය පළ කරන අතර වසංගතය මර්ධනය කොට අභියෝගය ජය ගැනීමේ නොබැඳි ව්‍යාපාරයේ ව්‍යායාමයට සහයෝගය පුද කරමි. Among others, Sri Lanka therefore is pleased to endorse the declaration of this summit. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවතුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්ුණා. දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර බැසිල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිසේන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර සාකච්ඡාවෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙලෙස අදහස් පළ කළා. නූතන නගරයේ තියෙන විශේෂ ප්‍රශ්න කීපය සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරා. ඒවට විසඳීමක් දෙනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ දැන් රට ලෝක පුරාම මූණ දෙන්න ප්‍රශ්නයක්. ඒකට අපි වෙන් බේදෙන් ඒක බලන්න බෑ. ඔක්කොමලා එකතු වෙලා සටන් කරන්න ඕන වාතාවරණයේ තියෙන්නේ. මේක ගැන කවුරුත් එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේකට අපේ දේශපාලන මේ ස්ථාවරයේ ඔක්කොම පැත්තකට තියලා අපි ඔක්කොම එකතු වෙලා මුණ දෙන්න ඕන ප්‍රශ්නයකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ අතර ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ආයතනයක් වන Huawei ආයතනය මගින්
මෙහිින් රුපියල් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුත් සුපහැදිලි Huawei වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති කට්ටල පහක් අධිතාක්ෂණික තාපජනක කැමරා හයක් අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබෙනවා. අවම පුද්ගල සහභාගිත්වයක් සහිතව රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා මෙම සුපහැදිලි Huawei වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති භාවිත කළ හැකි අතර අධිතාක්ෂණික තාපජනක කැමරා මගින් ඉතාම නිවැරදි දත්ත සැපය හැකි මෙන්ම එම කැමරා හරහා ප්‍රධාන ආරක්ෂිත ස්ථාන ආශ්‍රිතව ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් පහසුවෙන් සහ එක්මනින් ආවරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙම අවස්ථාවට Huawei ශ්‍රී ලංකා ආයතනයේ විධායක නිලධාරී ලියංගී මහතා ඇතුළු නියෝජ්‍ය විධායක නිලධාරී අධ්‍යක්ෂ සහ කළමනාකාරවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයේ අනුව ලබා දෙන රුපියල් 5000 දීමනාව දෙවන වටයේ ගෙවීම ආරම්භ කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය සමග පීඩාවටපත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයේ අනුව ලබා දෙන රුපියල් 5000 දීමනාව දෙවන වටයේ ගෙවීම ආරම්භ කර තිබෙනවා. 2020 අප්‍රේල් මස ඉහත දීමන ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනයේ ප්‍රමුඛතා ලේඛනයේ සහ ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛන යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවනු ලබනවා. මෙම දීමනා ගෙවීම මැයි 11 වෙනිදා ආරම්භ කර මැයි 15 වෙනි දින අවසන් කිරීමට නියමිතයි. ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාව තුරන් जनाधिपति कार्य साधक बलकाय सभापति बेसिल राजपक्ष महतागे प्रधान पारधि गेविम किरीमट सीवस्पूर्ण वेडिहिटी दीमनाव जातिक वेडिहिटी महालेकम कार्यालय मगिन आबादित दीमनाव वकुगड़ रोगी दीमनाव आबाद साहित्य तनतन सदहावु जातिक महालेकम कार्यालय मगिंद गोवी विश्राम वेटुप सह दीवर विश्राम वेटुप गोविजन रक्षण मंडले मगिन गेवन लबनवा मेतर विश्राम वेटुप लाबिंट सह वेडिहिटी अंट कार्यालय निर्धारण පරණ පාර්ලිමේන්තුව කැඳවා ඉදිරි අභියෝග ජයගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පරණ පාර්ලිමේන්තුව තමයි සාමසර කන්දේ නායකී මිනිසුන්ට ගෙවල් ටික හදා ගන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුව. පරණ පාර්ලිමේන්තුව තමයි ශාලාව අවිගවඩාවේ පිපුරුවට පස්සේ ඒකේ මිනිසුන්ට සහන දෙන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුව. පරණ පාර්ලිමේන්තුව තමයි මීටරු මුළු කුණු කඳ කඩාගෙන බැරි වුණාට පස්සේ ඒකේ මිනිසුන්ට සහන ටික දෙන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුව. පරණ පාර්ලිමේන්තුව තමයි ගම් වතුරක් ආවට පස්සේ හූල්ල හූල්ල හිටු පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව තිබ්බනම් ලෝකේ වැඩිම කොරෝනා මරණ ගාන වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවේ. මේ තත්ත්වෙන් වාසනාවකට මේ රට බේරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ බලයට පත් කිරීමට මේ රටේ ජනතාව ගත්ත තීන්දුව හන්දා. දැන් පරණ පාර්ලිමේන්තුව වලින් මේ ඉදිරි අභියෝග ජයග්‍රහණය කරන්න බෑ. කොරෝනා වසංගතයේ මුළු මහත් ලෝකෙම යටත් වෙලා මුළු මහත් ලෝකෙම බරපතල අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. ස්ථාවර පාර්ලිමේන්තුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට නැනවත් පාර්ලිමේන්තුවක් හදන්න ඕන. අපි විශ්වාස කරනවා රටේ තත්ත්වය යහපත් අතර පත් වුණාට පස්සේ මැතිවරණ කොමිසම තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව නිවැරදි දින බලලා අදාළ ආර්ශවලින් අවශ්‍ය තොරතුරු දත්තයන් සපයගෙන තත්ත්වයන් හොඳට ඇගීමකට ලක් කළ සෞඛ්‍ය තත්ත්වය ජන මානසිකත්වය හොඳට ඇගීමකට ලක් කළ සුසුලැ මැතිවරණය පවත්වයි. මේ මැතිවරණ පවත්වුවාට පස්සේ මේ රටේ ජනතාවට වකීමක් තිබෙනවා. මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් බලවත් ගුණවත් නැනවත් පාර්ලිමේන්තුවක් පත් කරන යන. කුමන අරමුණකින් හෝ විපක්ෂය උත්සාහ කරන්නේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව මේ රැස් වෙන්න කියන්නේ ඊටම පළදායි ගුණදායි වර්ථදායි දේවල් ඉටු කරන්නද මේ රටේ මහ බැංකුව මංකොල්ලක කන කොට නිහඬ වෙයි කියලා. පාස්කු විරුද්ධ සිදුවීම් වෙනකොට හරියට ඒ කාරණාව ගැන නිවැරදි තක්සේරුවට ලැබෙන්න බැරි වුණා. ඒ වගේම මේ මෑත කාලේ යාලංකා ගණදෙනුව පිළිබඳ විවාදයක් තිබ්බා. මම හිතනවා නැවත පාර්ලිමේන්තුව රැස් වුණාම ඒකේ තියෙන සැඟවුණු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ කුමන්ත්‍රණ හැරුණුකොට මේ වෙනකොට පාර්ලිමේන්තුව රැස්වීම නෙවෙයි තියෙන්නේ. විවරණය අපි කියමු නාම යෝජනා පත්‍ර කැඳවලා
කොරෝනා වසංගතයක් තිබුණේ නැහැ කියලා. එහෙනම් මේ මෙතිවරණය තියලා ඉවරයිනේ. මෙලහට පාලුත් පාර්ලිමේන්තුව රැස් වෙලානේ. ඉතින් මම හිතන්නේ මේ දැන් මේ කොහේ හරි තර්කයක් හොයන්න ලෑස්ති වෙන්නේ. කැත්තෙන් හරි පොල්ලෙන් හරි මොකකින් හරි ගහලා මේ අකර්මණ්‍ය කරලා නැවත පාර්ලිමේන්තුව රැස් කරලා ආයේ මෙතිවරණයකට නාම යෝජනා කැඳව ගැනීම වටපිටාවක් නිර්මාණය කරගන්නේ මේ බලන්නේ. ඒක UNP වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්න පුළුවන්. තවත් පක්ෂයක කණ්ඩායමකකින් වෙන්න පුළුවන්. මේක එක කේකන දාන මුට්ටි මේ. ඉතින් මම හිතනවා එනම් මේ වෙනකොට මෙතිවරණේ ඔය කාරණාව කියන්න තිබුණනේ මුල්ම අවස්ථාවේදී මෙතිවරණ නාම යෝජනා පත්‍ර ගන්නව අපිට මෙතිවරණේ නාම යෝජනා පත්‍ර බාර දෙන්න බැරි වුණා අපිට මේ අවස්ථාවක් ලැබුණා මේ අලුත් මෙහෙම නීතියක් තිබුණ නිසා ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ ඒගොල්ලන් ඉදිරිපත් වුණා තරම් කරන්න යෝජනා කළා නම් ලැබ ඉදිරිපත් කළා මේ සේරම දේවල් සිද්ධ වෙලා දැන් අද අලුත් තර්කයක් ඉදිරියට මම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර වැටලීමට ආරක්ෂක අංශ සිදු කළ විශේෂ වැටලීම් වලදී හැකි වී තිබෙනවා කළුතර උතුරු පොලිස් වසමේ උග්ගල්බඩ දූවේකම ප්‍රදේශයේ කලකපටන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එක්ස් එකකරුවෙක් අත්අඩංගුවටගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කළුතර උතුරු පොලිසිය වෙත බාර දී තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය දින කිහිපය තුළ ඉපලෝකම පොලිස් ස්ථානය මගින් සිදු කළ ක්ෂණික මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ඇතුළු මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. අලව පමදිනිය ප්‍රදේශයේ නිවසක් තුල ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට අලව පොලිසිය නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර මත්පැන් පෙරීම සඳහා භාවිත කළ උපකරණ තොගයක්ද පොලිසිය විසින් සිය බහරියට ගෙන තිබෙනවා. මාතුගඟේ මීරළදුව දූපතේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට එල්පීටීය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා. පිළියන්දල නගර සීමාව තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවිකරණ ස්ථානයක් වැටලීමට පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මිත්තිනිය තෝරකොළයාය ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර දෙකක පමණ කංසා හේනක් වැටලීමට දකුණු පළාත් විශේෂ සුරාපදු මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. අවධානය යොමු කරමු රට වටා පුවත් කිහිපයක් වෙත. ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතා සංගමේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් එහි ප්‍රධාන ලේකම් අරුණ කුරුකුලසූරිය උපලේකම් මදුෂාන් කුලරත්න මහතා සහ නිශාන්ත වික්‍රමසිංහ යන මහතුරුන් එක්ව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ වැඩසටහන් අංශයට සහ ප්‍රවෘත්ති අංශයට මුඛ ආවරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. හේම සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රීය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිලවශයෙන් බාර දී තිබෙනවා. කොරෝනා වෛරසය දුරන් කිරීම සඳහා මෙන්ම එම රෝගීන්ට සුවය පතා තෙදින පුරා රතන සූත්‍රය සජ්ජායනා කිරීම පසුගියදා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. මතුකම වැත්තේව රෝහලට අවශ්‍යව තිබූ පුද්ගල විෂබීජ නාශක කුටියක් අද දින එම රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පළට ඇතුළු වන ලංගම සහ පෞද්ගලික බස් රථ සියල්ල කුරුණෑගල නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් විෂබීජ හරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පාත හේවා හැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හුදකලා කර ඇති ග්‍රාම සේවා වසම් තුනක ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමට පියවර ගෙන තිබෙනවා. වවුනියාව ප්‍රදේශයට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග එම ප්‍රදේශයේ ජන ජීවිතය මෙලෙස ආරම්භ කර තිබුණා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු ඇතුළු සියලුම ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවි වෙත.
අපියලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න